ලංකාවේ සුදු මැස්සා ගහනේ මුලින්ම පොල්ලගයි වාර්තා වෙන්නේ 2019 වර්ෂයේ අගභාගයේදී. මේ 2019 මේ හානිය හඳුනාගත්ත මොහොතේ කෘතිම රසායනික කෘමිනාශක තුනක් මේ හානිය පාලනය කරන්න නිර්දේශ කරේ. මෑත කාලිනව කරපු පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට තමයි අපි දැන් හඳුන්වලා දෙන්නේ. අපි මුලින් නිර්දේශ කරපු කෘතිම රසායනික කෘමිනාශක වෙනුවට ස්වභාවික කෘමිනාශක මිශ්‍රණයක් මේ හානිය පාලනය කිරීම සඳහා යොදා ගන්න කියන එක. ඒක තමයි කොහොම තෙල් සබන් වතුර අඩංගු මිශ්‍රණයක්. ඉතින් අපි කෘමිනාශකයක් මේ ගස්වලට දැද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන ඒ සුදුමැස්සාගේ ස්වභාවික සතුරන්ට වෙන හානිය අවම වෙන විදිහ ක්‍රමවේදයක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එහෙම නැත්තම් අපි ප්‍රතිම රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරද්දී බහුල වශයෙන් සුදුමැස්සට විතරක් නෙමෙයි සුදුමැස්සාගේ ඒ පරිසරයේ ඉන්න ස්වභාවික සතුරන්ටත් විශාල හානියක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට දීර්ඝකාලීන වදුර පාලනය කරගැනීමේදී ගැටුකාරී තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. පසුගිය කාලවකවාන තුර පොල්වගාවට විශාල වශයෙන් අභියෝගයක් පැච්චි සුදුමැස්ස විශේෂයෙන්ම පොල් පරීක්ෂණ ආයතනයේ කාර්ය මණ්ඩලයත් එක්ක තුලා මට යම් අඩිතාලමක් දාගන්න පුළුවන් වුණා. ඒක මම හිතන්නේ මේ වෙද්දී විශ්වභාර අමාත්‍ය රමේෂ් පතිර නමැතුමා ඒක ගැන සෑහීමකටපත් වෙලා මේ වෙද්දී මුළු ලංකාවෙම ඒක ව්‍යාප්ත කරන්න කටයුතු කරගෙන යනවා. ඒක අපිට සතුටක්. අපි නිදේශ කරපු ඒ ක්‍රමවේදය විශේෂයෙන්ම අපේ පරීක්ෂණ ආයතනයේ නියුජ්‍ය අධ්‍යක්ෂවරු නිර්දේශ කරපු ක්‍රමවේදය අදටත් ලංකාවේ ක්‍රියාත්මක වෙලා මම හිතන්නේ නොබෝ දිනකින් සුදුමැස්ස උවදුර ඉතා ඉක්මනින් පොල් කර්මාන්තෙන් ඉවත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා.